ක්‍රෙඩිට් කාඩ් හරහා පිට් පොකට් ගැහෙල්ල. තමන්ගේ එදිනෙදා මූල්‍යමය කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් ජනතාව ක්‍රෙඩිට් කාඩ් වලට පුරුදු වී තිබෙනවා. මෙයට දශකයකට පමණ පෙර ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කළේ වරප්‍රසාදලත් සල්ලිකාර 40ක් පමණක් වුවත් අද වෙන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන ප්‍රමාණය 19,36,336ක් බව ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලින් තහවුරු වෙනවා. නායට ද්‍රව්‍ය ලබා ගැනීමට හැකිවීම, හදිසි මුදල් අවශ්‍යතාවයකදී මුදල් ලබාගත හැකිවීම, අයකර ගැනීමේදී දැඩි නීති නැතිවීම, එක් අයකුට කාඩ් කිහිපයක් තබා ගැනීමට හැකිවීම, ණය කාඩ් පැත්හිමියන්ට ඇතැම් බැංකුවලින් විශාල ලෙස වට්ටම් සහ ත්‍යාග වවුචර් ආදිය ලැබීම වැනි සහනශීලී සහ වාසිදායක කරුණු හේතුකොටගෙන ජනතාව ක්‍රෙඩිට් කාඩ් වලට හුරු වෙමින් සිටිනවා. කොටින්ම මුදල් වලින් ගනුදෙනු පියවීම වෙනුවට චෙක්පත් භාවිතය පුරුදු වූවා මෙන් මුදල් හුවමාරු වෙනුවට මේ වන විට ණය කාඩ් පත් හෙවත් ක්‍රෙඩිට් කාඩ් ක්‍රමය ඉදිරියට පැමිණ තිබෙනවා. මුලදි පෞද්ගලික මූල්‍යායතනවල සහ පෞද්ගලික වාණිජ බැංකු වල පමණක් ක්‍රෙඩිට් කාඩ් නිකුත් කිරීම සිදුවද අද වන විට රාජ්‍ය බැංකු දක්වාම එය ව්‍යාප්ත වී තිබෙනවා. මේ හෙළිදරව්ව ක්‍රෙඩිට් කාඩ් හරහා සිදු කරන මහා පරිමාණයේ වංචාවක් පිළිබඳවයි. පසුගිය අවුරුදු කිහිපයේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් රටේ පොලි අනුපාත අඩු කරනු ලැබුවා. එහෙත් එම සහනය ක්‍රෙඩිට් කාඩ් වලට ලැබී නැහැ. රාජ්‍ය බැංකුවලින් අඩු පොලි ප්‍රතිශතයක් අය කරනු ඇතැයි ජනතාව විශ්වාස කළද මෙවන විට රාජ්‍ය බැංකුවල පොලි මට්ටම පෞද්ගලිකාංශයට සම හෝ එය ඉක්මවා හෝ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුවේ නව පොලි අනුපාත අඩකින් පමණ අඩු වී තිබෙන තත්ත්වයක් තුළ පවා ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට එම සහන අත් වී නැහැ. ඒ මොහොතට නිකං ගත හැකි නිසා අවශ්‍ය දේවල් වලට වඩා අනවශ්‍ය දේවල් වලින් භාණ්ඩ පැස පුරවා ගැනීමට පවා පාරිභෝගිකයින් කටයුතු කරන්නේ ක්ෂණිකව ලැබෙන සහනය ගැන කල්පනා කරමිනුයි. නමුත් ඒ හරහා තමන් විශාල මූල්‍ය අසාධාරණයකට ලක්වන බව ඔවුන් වටහා ගන්නේ නැහැ. 2011 වසරේදී බැංකු පොලිය 24 මට්ටමකයි තිබුණේ. ඒ දරාගත නොහැකි පොලියක් බවට කෑ ගැසුවත් අද වන විට 28 පොලියට ක්‍රෙඩිට් කාඩ් වලින් භාණ්ඩ ගන්නට ජනතාවට සිදු වී තිබෙනවා. පහසුවෙන් සහ ඉක්මනින් තමන්ගේ මූල්‍යමය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකි නිසා පාරිභෝගිකයින් මේ පිළිබඳව එතරම් උනන්දුවක් නොදක්වුවත් මේ හරහා සිදුවන්නේ බරපතල අසාධාරණයකට ලක්වීමක්. දිනෙන් දින ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන්නන්ගේ ප්‍රමාණය වැඩිවන තත්ත්වයක් තුළ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියෙන් ඔවුන්ට සිදුවන අසාධාරණය ගැන දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව හෝ රජය කටයුතු කරන බවක් දක්නට නැහැ. අඩු වශයෙන් කාඩ්පත්වල පොලිය ඉහළ යාම ගැන හෝ නිවේදනය කිරීමක්වත් සිදුවන්නේ නැහැ. ඒට හේතුව එයින් ක්‍රෙඩිට් කාඩ් අලවිය පහළ ගියහොත් එයින් බැංකුවල ආදායමට බලපෑමක් සිදුවන නිසා. මේට පෙර ක්‍රෙඩිට් කාඩ් වලට උපරිම පොලිය ශ්‍රී ලංකා මහා බැංකුව මගින් නියාමනය කළද මෙවන විට ශ්‍රී ලංකා මහා බැංකුව එම වගකීමෙන් නිදහස්ව එය එම ආයතන වලටම පවරා දී තිබෙනවා. එය වඳුරන් අතට දැලිපිහිය දුන්නා වගේ තත්ත්වයක්. එහෙත් මේ හරහා අසාධාරණයට පත්වන්නේ රටේම පාරිභෝගික ජනතාව බව බොහෝ දෙනා සැලකිල්ලට ගන්නේ නැහැ. ආර්ථික විශේෂඥයින් පවසන්නේ ක්‍රෙඩිට් කාඩ් වලට ජනතාව වැඩි වශයෙන් පෙළඹවීමෙන් පෙනෙන්නේ රටේ ආර්ථිකයේ දුප්පත් වී තිබෙන නිසා බවයි. එවන් තත්ත්වයක් තුළ අධික පොලිය හරහා දුප්පත් ජනතාවගේම බඩට ගැසීම මොනතරම් අසාධාරණයක්ද? රටේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන බොහෝ දෙනෙක් දිනඳු සහ මධ්‍යම පාන්තිකයන් වන අතර ඔවුන්ට මෙමගින් යම් සහනයක් ඇතිවිය යුතුව තිබියදී එය තවත් විපතකට හේතුවක් නම් එම තත්ත්වයට ඉක්මනින් විසඳුමක් අවශ්‍යයි. මුදල් අමාත්‍යතුමනි, ඒ ඔබේ අවධානයට.